சிரசு எஃப்எம் தர்மாசனிய. நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ். அஞ்ஞாஹிலாபூ பனிசா அஞ்ஞநிம்பான காமினி ஏவமேதங் அபிஞ்ஞாய பிக்கு புத்தஸ் சாவகாதி. துங் லோகயம උතුම් දහමේ අනුහසින් සනසා වදාළ ලෞතුරා බුදුහිමියනේ අදත් මට අවසරයි. ලෝකය පුරාම අද මාව අහගෙන ඉන්න පින්වන්ත අපේ හාමුදුරුවනේ, පුංචි හාමුදුරුවනේ, තරුණ හාමුදුරුවනේ, මෙහෙණින් වහන්ස, ඔබ වහන්සලාගෙන් අවසරයි. විවිධ රටවල් වල ලෝකේ ලංකාවෙත් අනුරාධපුර පොළොන්නරුව යාපනය එවැගේම ඇඹිලිපිටිය ගාල්ල මාතර රත්නපුර කොළඹ ඇගල්ල කුරුණෑගල වගේ විවිධ ප්‍රදේශවල අද මාව අසා සිටින බස් රථයේ වෙළඳ සැලේ ත්‍රිවිලර් රථයේ යුද හමුදා කඳවුරේ විවිධ ස්ථානවල අපි වාසා සිටින පින්බර පින්වතුනි, අද මේ ඔබට ධර්ම දේශනාවෙන් කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ ලාභය ගැන. මේ යුගයේ සිරස සඳුදා ධර්මාසනයේ ධර්ම දේශනාව වැඩි ප්‍රමාණයක් අහනවා. මගතොටේදී මුණ ගැහුණාම බොහෝ අය අපිට ධර්මදේශනා පොලකදී මුණ ගැහුණාම අපේ හාමුදුරුවනේ අපි ගිය සතියේ බණ ටික ඇහුවා, ඔබ වහන්සේගේ දේශනාව ඇහුවා කියලා බොහෝ අය මතක තියාගෙන ඉන්නවා. පින්වත්නි, අඤ්ඤාහි ලාභෝ පනිසා අඤ්ඤ නිබ්බාන ගාමිනි ඒව මේතං අභිඤ්ඤාය බික්කු බුද්දස්ස සාවක. දැන් අපි සෑම තැනකට ගියාම සෑම දෙයකට ගියාම අහන්නේ තව අමතර මොනවද දෙන්නේ කියලානේ. දැන් සුපිරි වෙළඳ සැල් කියලා જાතියක් තියෙනවා. එහෙම තැන්වලත් අපේ ඇත්තෝ මේවා අහගෙන ඇති බණ. ඉතින් හිතන්න පින්වත්නි, ගොඩාක් ලොකු වෙළඳ සැල් ආවා. ගමේ තිබුණු පුංචි අර පෙට්ටි කඩ පොල්ලතු පැලවල් හදාගෙන පොඩි කඩ වැහුණා. ඊළඟට ඒවයි අපිට දෙනවය කියලා එක එක જાති දැම්මා. මොනවද? එකක් ගත්තොත් දෙකක් නොමිලේ. මේ જાතිය ගත්තොත් මේ જાතිය නොමිලේ. මේ જાතියෙන් ග්‍රෑම් 100ක් නොමිලේ. ඕම කියලා දුන්නා. විවිධ දේවල් දෙනවා කියලා කිව්වා. එතකොට අපි අයත් අහන්න පුරුදු වුණා මොනවද අපිට දෙන්නේ. ඒ දෙන දෙයට අනුව තමයි අපේ ප්‍රතිචාරය කියලා. මට හිතෙනවා දැන් පන්සලට යන්නත් පින්වත්නි, බණ භාවනාවට යන්නත්, බණ අහන්න යන්නත් අපිට මොනවා හරි දෙනවයි කියලා කියන්න වෙයිද කියලා අපිට හිතෙනවා. ඇත්තටම එහෙමත් ක්‍රම දැන් පන්සලට මිනිස්සු නොයන නිසා අර එක යුගයක නූර යුගයේ වගේ එනකොට සීතාවක යුගයට එනකොට පෙනවත්නේ දේවාලෙට යනකොට හින්දු ආභාසයත් එක්ක මිනිස්සු විෂ්ණු දෙවියන් කතරගම් දෙවියන්ගේ රූපේ බුදු ගෙටාවනේ. එතකොට බුදුනුත් වැඳගෙන දෙවියොත් වැඳගෙන එකට යන්න පුළුවන් කියලා. අර ඒ වගේ දැන් පන්සලට ඒමටත් දාන්සලක් ලෑස්ති කරොත්, කඩල දාන්සලක් ලෑස්ති කරොත්, ඇස් කණ්ණාඩි දෙනවය කිව්වොත්, මොනවා හරි දෙනවය කිව්වොත් තමයි ටිකක් වැඩි ප්‍රතිශතයක් එන්නේ. පොත් බෙදනවය කිව්වොත් දැන් අපි කොච්චර වසරකට කරනවද පිනවත්? රෝද පුටු බෙදා දීම්. සෑම වසරකම මම ළමයි 500කට පොත් දෙනවා. මේ බණ කියලා ඔබෙන් ලැබෙන පිරිකර අරගෙන ගිහිල්ලා දෙනවා. ඒ නිසා බලන්න මේ දැන් ගොඩක් අය මොනවා හරි දෙනවා යකෝ, නිකන් දෙනවා නම් තවක් කැමති. බලන්නකෝ මේ වහුලකට කැඩිලා නාය ගිහිල්ලා ඉරිතරලයි කියලා කොහොම හරි නිකන් ගන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. හාල් මල්ලක් හරි ගන්න පුළුවන්ද කියලා බලන්නේ. ඈ නිකන් කන්න පුරුදු වුණු જાතියක් බවට පත් වෙනවා. නිකන් දෙනවා නම් පින්වත්නි හොරි හරි කමක් නැහැ. හොරි වුණත් නිකන් බෙදනවා එකොත් නිකන් දෙන එකනේ කමක් නැහැ දෙන්නේ. පස්සේ කසා ගන්න බැරිය කියලා. කවුරු හරි පොරෝපාරක් ගහනවා එකොත් ඒකටත් කොන් දාලනවා නිකන් ගහන එකනේ ගහපිය පොරෝපාරක් කියලා. පස්සේ බෙහෙත් දා ගන්නම් කියනවා. ඒ වගේ තමයි පින්වත්නි මොනවා දුන්නත් මොනවා බෙදුවත් ගන්න જાතියක් බවට පත් වෙලා තියෙනවා. වැඩිපුර දාගන්නේවයි ගන්නේවයි තමයි තියෙන්නේ. ලෙඩ දාගන්නෝ ලෙඩ ගන්නවා. ලෙඩත් එහෙමයි. ඉතින් පින්වත්නි
ලාභය පස්සේ සෑම දෙයක අම්මට සලකලා තාත්තට සලකලා මලගෙදර කටයුතු කරලා දානගෙදර කටයුතු කරලා බණගෙදර වැඩ කරලා පන්සලේ පින්කම කරලා ලාභයක් ලෝභයක් බලන මිනිස්සු ඉන්නවා. ලාභ සත්කාර බලාපොරොත්තු වෙන ඇත්තෝ ඉන්නවා. සමහරලාට පින්කම ලෑස්ති කරලත් ඒකෙන් ලාභ උපයන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. බලන්න පින්වත්නි, ලෝකේ අද මේ මොහොත වන විට බුදුහාමුදුරුව වේවා, ජේසුතුමා වේවා, විෂ්ණු වේවා, කතරගම් දෙවියෝ වේවා, මේ ඇත්තන්ගේ නමින් ෆොටෝ විකුණලා, කාසි විකුණලා, නූල් විකුණලා, මල් විකුණලා, සුවඳ කූරු විකුණලා, සුවඳ කුඩු විකුණලා, රෙදි කෑලි විකුණලා ආදී වශයෙන් කී ලක්ෂයක් මිනිසු ජීවත් වෙනවද දැන් බලන්න. අනුරාධපුරේට එහෙම ගිහිල්ලා බලන්න පින්වත්නි, අනුරාධපුරේ ජයසිමා බෝධි මේ අහගෙන ඉන්නවනම් අපේ හාමුදුරුවරු මේ සිද්ධාස්ථානවල අපි දකින්න දේ මේ දේශනා කරන්නේ. මම මේ පසුගිය දවසක ගියා පින්වත්නි අනුරාධපුරේ වඳින්න. එක්කම වෙළඳ සැලකට යනකොට ජයසිරිමා බෝධිය ළඟ අනිත් වෙළඳ සැලවල මිනිස්සු මොකද කරන්නේ? බනිනවා. ඇයි අපි කන්නේ නැද්ද? ඕකෙන් විතරද ගන්න? දැන් අපි පිනවත හිඟන්නන්ට දෙන්නා වගේ සල්ලි මල්ලකුත් අර මුල පටන් ගත්ත තැන ඉඳලාම මල් තෙල් හඳුන් කුරු අරගෙන සෑම කඩේකටම යන්නවා. මිනිස්සෙකුට කැමති බඩුවක් කැමති කඩේකින් ගිහිල්ලා අරගෙන ඔළුව නිදාසෙ මේ ජයසිරිමා බෝධිය වඳින්න යන්නේ. අපේ හාමුදුරනේ දහසක් ප්‍රශ්න, පිළිකා, ගෙදර ගැටලු, මේ කැටේ කඩාගත්තු සල්ලි ටික අරන් මිනිස්සු පොලියට සල්ලි අරගෙන සීට්ටු අරගෙන ගෙදර බයිසිකලේ විකුණලා බස් එකේ කෝච්චියේ ගිහිල්ලා ජයසිරිමා බෝධි හාමුදුරට මේ දුක කියන්න යන්නේ. අර නූල් බෝලේ අරගෙන වැලේ මතේ ගැට ගහනවා, අර ගෙනියන නූල් බෝලේ අරගෙන සල්ලි කීයක් හරි දුන්නොත් විතරයි සෙත් කරන්නේ. මේ උඩමළු ඉඳන් ජයසිරිමා බෝ හාමුදුරු බලන් ඉන්නවනේ අනේ දෙයියනේ. මම බලනකොට එක දවසක් පින්නදී කපු මහත්තයෙක් අර මිනිස්සු කහ දියරෙන් හොදලා ගේන පඳුරු ටික පයින් තල්ලු කරනවා. පයින් තල්ලු කරනවා. මිනිස්සු ගෙදරින් ගේන්නේ පින්නදී කහ දියරෙන් හොදලා ඔළුවේ තියන් බිම තියන් නැතුව උඩක තියලා බුදුන් වඳින තැන තියලා එහෙම කරන්නේ. මිනිසුන්ගෙත් ගැටලු තියෙනවා නැතුව නෙමෙයි. ඇයි? ඇයි මේවා මෙහෙම වෙන්නේ? ඉන්දියාවට ගිහිල්ලා බලන්න, දඹදිවට ගිහිල්ලා බලන්න. සල්ලි 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 විතරමයි. පින්වත්නි, අපට යන්න වෙනම අපායක් හදන්න වෙනවා. ඇයි? බුදුහාඳුරන්ගේ නාමේ. මට හිතෙන එක අතකින් මේ අපේ බුද්ධ ශාසනය විතරද මේ තරම් නිදහස මේ දීලා තියෙන නිසාද කියලා, වෙනත් ආගම් වල නැද්ද කියලා හිතෙනවා. වෙසක් කියනකොට බලන්න පේමන්ට් එකක් දාගෙන බුදුහාඳුරගේ රූපය. මේ තරම් ලෝකේ විකිනිච්ච රූපයක් පිළිමයක් වෙන තියෙනවද කියලා හිතෙනවා බුදුහාඳුරගේ රූපේ තරම්. ඈ බුදුහාඳුරන්ගේ නම තරම් ලෝකේ විකිනිච්ච මාකටින් වෙච්ච වෙන නමක් ලෝකේ තියෙනවද කියලා හිතෙනවා. ඒ නමින්නේ පින්නත් මේ හැම එකම මාකට් කරන්නේ විකුණන්නේ. හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. සෑම තැනම පින්වාදී මොන දෙයකින් හරි කමන්නේ ලාභයක් ලැබෙනවා නම් කියලා කල්පනා කරන කණ්ඩායමක් ඉන්නවා. එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඔන්න බලන්න කල්පනා කරලා. රජගහ නුවර සිටුවරයා දවසක් පින්වාදී ජල ස්නානය කරන්නට යනවා. ඒ ගියාට පස්සේ ඔහු දකිනවා ගංගාවේ පාවෙලා එනවා පින්වාදී රත් හඳුන් කොටයක්. මේ රත් හඳුන් කොටේ අරගෙන ඇවිල්ලා මේ සිටුතුමා හැදුවා පාත්‍රයක්. සඳුන් පාත්‍රයක් ඇදුවා. හදලා රියන් 60ක් උස උණ ගහක් උඩ සවි කළා. සවි කරලා මුළු නුවරම අඬබෙරියක් ඇව්වා. මේ නුවර බුදුවරු සිටිනවා නම් මේ සඳුන් පාත්‍රය ගණිත්වා කියලා ප්‍රචාරයක් මුළු නුවරම ඇව්වා. පින්වත්නි, පූර්ණ කාශ්‍යප, මක්කලී ഘോഷාල, අජිත කේශ කම්බලි, පකුද කච්චායන, නිගණ්ඨ නාත පුත්ත, ඔය ආදී වශයෙන් අය ඇවිල්ලා ගුවා. අනේ සිටුතුමනි, මේක ප්‍රතිහාර පාන දෙයක් නෑ. අපිට දෙන්න, අපිට දෙන්න, අපිට දෙන්න කියලා ඉල්ලුවා. කාටවත් දුන්නේ නෑ. පූර්ණ කාශ්‍යප කියනවා තමන්ගේ ගෝලියෝ පිරිසට. පූර්ණ කාශ්‍යප කියන්නේ එක ගමක පිරිස අංග සම්පූර්ණ වෙන්න ඉපදිච්ච කොළුවා, 100 වෙන්න ඉපදිච්ච කොළුවා. තාත දවසක් කටයුත්තක් බාර දුන්න, ඒක කරලා නැහැ, ගහන්නේ ලෙව්වා, කැලේ කඩාගෙන දුවා, කැලේ සොර මුලක් හිටියා, සොරු රෙදි ගලෝ ගත්තා, ගමට දිව්වා, ගමේ මිනිස්සු මොකද කියලා ඇහුවා. කියන්න දෙයක් නැහැ, ලැජ්ජාවට කිව්වා මම මුනිවරයෙක් කියලා මිනිස්සු වඳින්න ගත්තා. අදත් ඔය ඉන්දියාවේ ගියම් බලන්න නිගණ්ඨ, ශ්වේතම්බර, දිගම්බර, නිගණ්ඨ, ආජීවක, ආචේලක, පරිබ්‍රාජක විවිධ කොට්ටාස ඉන්නවා පිටත්. අලු ගොඩවල් වල ලැගලා ගස් වල එල්ලිලා කොණ්ඩ දිගට වවාගෙන
සමහර අයගේ ජීවත් වෙන්න ජීවනෝපායත් ඒක පින්වාදී. ඒක නොකර ජීවත් වෙන්න විදියක් නැහැ. කන්න ටිකක් හම්බෙන්නේ නැහැ. මිනිහක් හරි වල දැම්මම කන්න ටිකක් දෙන්නේ නැහැ. එනිසා ඒක නොකර ඉන්න. ඒක කරන්න වෙලා තියෙනවා. ඒක තමයි ජීවනෝපාය. ස්වාමිවරු මොනර පිල් කලඹක් අරගෙන අතින් අරගෙන කහවත් ඇඳගෙන එක නිර්වස්ත්‍රව උපන් ඇඳුමෙන් ඉන්නවා. පූර්ණ කාශ්‍යප කිව්වා තමන්ගේ ගෝල පිරිසට මම ප්‍රාතිහාර්ය පාන සූදානම් වෙනකොට ඔබ සෑම දිනම මගේ අතේ පය එල්ලෙන්න. පූර්ණ කාශ්‍යප ගිහිලා ගහකට නගින්න වගේ කකුලක් ඉස්සරහට දාලා කකුලක් පස්සට දාලා ප්‍රාතිහාර්ය පාන්න හදනවා පින්වත්නි. ප්‍රාතිහාර්ය පාන්න උනේ නැහැ. ගෝලයයි අතේ පය එල්ලන අනේ ස්වාමීනි ඔය දර කෑල්ලකට ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා. බලන්න සිටුතුමනි මට ප්‍රාතිහාර්ය පාන්න දෙන්නේ නැහැ. ඔන්න ඔය සඳුන් පාත්‍රේ මට දෙන්න කො නැහැ. එහෙම දෙන්න බෑ. පෙළහර පාලා ගන්නවා. මුළු නුවරම කතාවක් බැදිරුණා. මොකද්ද මේ නුවර බුදු වෙච්ච අය නැහැ. අර පාත්‍රේ දැන් දින ගණනාවක් තියෙනවා. ගන්න කෙනෙක් නැහැ. මුගලන් මහරහතන් වහන්සේ, පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පින්ඩපාතේ වැඩම කළ දන් වළඳනවා ගල් තලාවක. මේක ඇහුණා. මිනිසු පව් කර ගන්නවා මෙහෙම කතා කරලා, නින්දා කරලා, අපහාස කරලා බුදුන්ට ආරේ මහා සංඝරත්නෙට නින්දා කරලා මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරන පින්ඩෝල භාරද්වාජ මහරහතන් ආයස්මතුනි ඔය සඳුන් පාත්‍රේ ගන්න. ආසෙන් ගිහිලා මුළු නුවරම අඳුරු කරගෙන අර ගල් තලාව ඇඟිලි තුඩු වලට උස්සගෙන ගිහිල්ලා සිටු තුමාගේ ලොමු ඩැහැගත්තා කියනවා. ආසෙන් ගිහිලා අර සඳුන් පාත්‍රේ පෙළහර පාලා ගත්තා. මේක කොසල් රජතුමා බුදුහාඳුරන්ට ගිහිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, ලාභ සත්කාර වෙනුවෙන් ප්‍රාතිහාර්ය පාන්ට එපා කියලා. දැන් බලන්න අතන අර දේවාලේ හාස්කම් තියෙනවා, මේ දේවාලේ හාස්කම් තියෙනවා, දරුඵල ලබා දෙනවා, මෙතන නූල් ගැට ගැව්වම හාස්කම් තියෙනවා කියලා. මිනිසු මුලාවල්, මිත්‍යාවල්. පහුගිය දවසක දුටුවද පින්නද නැති වෙච්ච දරුවෙක් හොයන්න දේවාල කපුයෙක්ගෙන් තමයි අහන්නේ නැති වෙච්ච දරුවා හොයන්න පේනේ බලලා. එයාට දරුවා හම්බුන්නේ නැහැ. අන්න ඒ වගේ මිනිසු හරිම මිත්‍යා විශ්වාසවල. ශාස්ත්‍රවලට දැන් හරියට තැන තියෙනවනේ පින්නද. ඉතින් ඒ වගේ තමයි. දැන් බලන්න පත්තරයක් අරගෙන බැලුවොත් කළු මලයාරකම්, ගුරුකම් අරවා මේවා කියලා කොයි තරම් ಜಾති තියෙනවද? ඈ වශී කරන්න පුළුවන්කම තියෙනවනේ. හොඳ කෝටිපතිෝ ටික වශී කරනවනේ. ඔක්කොම ඉස්සෙල්ලාම ඇදුරට පුළුවන් වශී කරගන්න. වෙන අයට වශී කරලා දෙනවට වඩා. සම් මේ මිත්‍යාවන් තුලේ ළඹගෙන ඉන්න එපා. ඈ গুপ্ত දේවල් වල ශක්තියක් නැහැ කියලා නෙමෙයි තියෙන්නේ. গুপ্ত දේවල් තියෙනවා. গুপ্ত විද්‍යාවන් තිබිලා තියෙනවා. ආනන්ද නාලන්ද වගේ විශ්වවිද්‍යාලවල භූත විද්‍යාව කියලා එකක් උගන්වලා තියෙනවා. අද තියෙන්නේ භූත විද්‍යාව කිව්වට ඒක භූත විද්‍යාවක්ම තමයි පින්වාගේ. ඈ විද්‍යාවක් නැහැ, භූතකම විතරයි තියෙන්නේ. ඈ ඉතින් ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා දේශනා කළා බුදුරජාණන් වහන්සේ. ලාභ සත්කාර වෙනුවෙන් පෙළහර පාන්න එපා කියලා දේශනා කළා. මේක අන්‍ය තීර්ථකයන්ට ආරංචි වුණා. අන්‍ය තීර්ථකයෝ කියන්න ගත්තා බුදුරජාණන් වහන්සේ එක ප්‍රාතිහාරයක් පානවා නම් අපි දෙකක් පානවා ආරි ශ්‍රාවකයෝ. එකක් පානවා නම් තන තන කිය 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 යන්න පටන් ගත්ත කොසරෙතුමා මේකත් කියලා බුදුහාඳුනට කිව්වා. මොකද අන්‍ය තීර්ථකයෝ දන්නවා බුදුරජාණන් වහන්සේ නීතියක් පැනෙව්වොත් ඒක දෙවියන් මරුම් බමුණු සහිත තුන් ලෝකෙටම පොදුයි. ඒක කවුරුවත් ඉක්මවා යන්නේ නැහැ, කඩන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ප්‍රාතිහාර්ය පානවා අසවල් දවසේ ගණ්ඩබ්බ කියන රුක්ෂ මූලේ, අඹගහ මුල. එතකොට කොසරෙතුමා අහනවා, එතකොට ස්වාමීනි අර ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා නීතියක් පැනෙන්නේ රජතුමනි, ඔබතුමාගේ උයනේ අඹ හැදෙනවා. ඒ අඹ අනිත් අයට කන්න තහනම්, හැබැයි ඔබතුමාට කන්න තහනම්දනේ ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ මම අඹ කනවා. ඒ වගේ තමයි මම අනිත් අයට එපයි කිව්ව, හැබැයි මම අව සුදුසු තැනදී බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පානවා. මුළු නුවරම තිබුණ අඹ ඇට ඉඳලා අහුල විසි කර අන්‍ය තීර්ථකෝ ප්‍රාතිහාර්ය පායි කියලා බයට අඹ ගස් කපලා දැම්මා. අඹ පැලයක්වත් පැලවෙන්න තියෙන්නේ ඇරිය නැහැ. පිනාදි ගණ්ඩබ්බ කියන දොරටු පාලයා රජතුමාගේ රජවිනි අඹ ගෙඩියක් ඇදලා තිබිලා ඒක කඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජකලා රජතුමාට දෙන්න යන වෙලාවේ බුදුහාඳුර ආනන්දහාඳුරේ වඩිනවා. බුදුහාඳුර මේ අඹ ගෙඩිය එතනම වැළඳුවා. අත සෝදල වතුර ටික දැම්මා. අඹෑටේ මේ දොරටු පාලයාගේ අතට දුන්නා. ඒක එතනම හිටෙව්වා. ඒක එවලෙම ප්‍රාතිහාර්ය බලයෙන් අඹ ගහක් පැනලැඟිලා ගෙඩි හැදුවා. පින්වත්නි කියනවා ගණ්ඩබ්බ කියන දොරටු පාලයා සිටේ උනිසා ගණ්ඩබ්බ රුක්ෂ මූලය වුණාය කියලා. පූර්ණ කාශ්‍යපත් මණ්ඩපයක් අදාගෙන ඒ ළඟම ප්‍රාතිහාර්ය පාන්න ලෑස්ති වුණා.
පිනදේ සූලඟක් ඇවිල්ලා කුණාටුවක් ඇවිල්ලා පූර්ණකාශ්‍යපගේ මණ්ඩපෙක් ගලවලා ගියා. දෙවියෝ ඇවිල්ලා සක්ත දෙවියෝ ඇවිල්ලා බුදුන්ට මණ්ඩපයක් තැනුවා. ඒක මිහිපිට මිනිස්සුෙකුට කරන්න බෑ. ප්‍රාතිහාරේ පාන්ට අර අඹගහේ ගෙඩි කඩලා මිනිස්සු එදා තාත්තයි ගහලා එලෙව්වා වගේම පූර්ණකාශ්‍යප ගහලා එලෙව ගඩු හැදෙන්න ගැහු නිසා ගණ්ඩබ්බ වුණාය කියලා කියනවා මේ අඹගහ. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයේ පෑව පින්වත්නි 14 විදියකට යුගල වශයෙන් යමක මහා ප්‍රාතිහාරයක් දෙයාකාරයෙන් 14 විදියකට ප්‍රාතිහාරයේ පෑව බුදුහාඳුරු පින්වත්නි දුර්මත දුරුකල බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයේ පාල එදා දෙවියෝ මිනිසුන්ට ආහසි මැවි මැවි පෙනුණලු. බුදුබව හැමදෙනාම ප්‍රාර්ථනා කළාලු. එකපාරටම බුදුහාඳුරු නැතුව ගියා පින්වත්නි. බුදුහාඳුරු වැඩම කළා දිව්‍ය ලෝකයට අභිධර්මයේ දේශනා කරන්න වස් කාලේ ගත කරන්න මාත්‍රේ දිව්‍ය පුත්‍රයාට. ඉතින් පිනාද මිනිසු අඬන්න ගත්තා. ආනන්ද හාඳුරු දේශනා කළා බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කළ බව. දැන් මේ කියන්න හදන්නේ පින්වත්නි අදත් බලන්න ලෝකේ අදත් මේ වගේ දැන් බුද්ධ කල කෝලාහලේ වගේ බුදු උනාය මාර්ගඵල ලැබුව අය කියලා ආදී වශයෙන් විවිධ අය කල කෝලාහල කරගන්නවා. මම බුදුවරයෙක් මම මාර්ගඵල ලැබලයි මම මාර්ගඵල ලැබලයි කියලා සමහර අය ඉන්නවා. පිනතු වනගත වෙලා මම මේ දන්න තැනකත් කැලෑවක ගල් ගුහාවක එක ස්වාමීනාංශ නම එයා මහා පුදුම අහංකාරකමකින් ඉන්න මම අරහත් වෙට පත් වෙලා ඉන්නේ කියලා කිසි කෙනෙක් ගණන් ගන්නෙත් නැහැ. පිරුණුකය දිය නොසැලේ කියනවනේ. කලේ පිරෙනකොට සැලෙන්න හොඳ නැහැ. ಗುಣධර්ම ඇති වෙන නිහතමානීකම පිරුණු බව සංයමය ඇති වෙන්නම ඕන. ඊළඟ එක තමයි බුදුන් යොදාගෙන දැන් බලන්න අපේ රටේ පින්වත්නි ලාභ සත්කාර ගැන කතා කරන්න ගියොත් දැන් ගිහි දායකයා පින්වත්නි අපිට දන්පහන් පූජ කරන්නේ සායනාසිරට දන්පහන් පූජ කරන්නේ කොයිතරම් කැපවීමෙන්ද කියන්නේ අපේ හාමුදුරුවනේ. දරුවෙකුට කන්න නොදී ඉඳුල් කරන්න දෙන්නේ නැතු ඒක ඒ ඇත්තන්ගේ ශ්‍රද්ධාවනේ. ගහේ ඉස්සෙල්ලම හැදුණු දේ තියෙනවට නෙමෙයි ඇතුවට නෙමෙයිනේ. සංසාර විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන මහා සංඝරත්නයට දන්පහන් පූජ කරන්නේ අපේ හාමුදුරුවනේ. දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මහා සංඝයාගේ ගුණයක් තියෙනවනේ. ළඟට ගිහිල්ලා පූජ කරන්න සුදු දුරට හොයන් ගිහිල්ලා පූජ කරන්න සුදු පුද්ගලිකව පූජ කරන්න සුදුසු පොදුවේ පූජ කරන්න සුදුසු මහා සංඝරත්නය. ඉතින් ඒ නිසා පින්වත්නි නිවන් පතා පූජා කරන්න සුදුසුයි. ඥාතීන් සීපත් කළ පූජා කරන්න සුදුසුයි. ඉතින් පින්වත්නි මේ මහා සංඝරත්නයේ දන්වැට දන්පහන් පූජ කරන්න කොයි තරම්නම් ශ්‍රද්ධාවකින් කොයි තරම්නම් ආසාවකින් පිළිවෙලට සූප් එකක් හදලා පිළිවෙලට දානේ කෝප්ප ටික සකස් කරලා මේවා එකින් එක පූජා කරනකොට අපේ හාමුදුරනේ අපි හොඳ නැහැ. ගිහි දායකයාගේ හිත රිද්දවන්න හොඳ නැහැ. ඊළඟට පින්වත්නි බලන්න මා මුල්ම දේශනා කළා අපේ පූජා නගරවලට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ නම විකුණලා ඉතාම නීච විදියට සල්ලි හම්බ කරන ව්‍යාපාර දෙවිවරුන්ගේ බලන්න. ඇත්තටම ওই දෙවිවරු ආපහු එනවනම් ඇවිල්ලා බලනවනම් දෙවියෝ බලන්නේ ඔක්කොටම කලින් ඔය පින්වත්නි ඔය ප්‍රෝඩාවල් කරන මිනිසුදියා. සමහර ස්ථාන තියෙන බෝධියක් ඉඩ ගන්නවා ඒක වටේට ගහ ගන්නවා කළු බණ්ඩාර දෙයියෝ කියලා පින්නත් සමහර දෙවිවරු ඉන්න අලුතෙන් පත්වින් හම්බෙච්ච අපි දන්නේවත් නැහැ ඒ දෙවිවරුන් ගැන. ඊට පස්සේ විවාහ කාලෙනකොට ඝන දෙයියන්ට කියලා පහම් පත්තු කර කර තියන් යදිනවා. හැම මිත්‍යාවල් මිනිසුන්ගේ වපුරනවා. මේක නිසා විවාහේ පාස් වෙනවා කියලා හිතනවා. දේවාල හදන් පූජවට්ටි හදන් කල්පනා කරලා බලන්න පින්නත් අද පූජා නගරයකට යන්න එපා වෙලා. මිනිස්සෙකුට ගොඩ වෙන වැසිකිරියක් ඇසිකිරියක් අදලා තියනවාද බලන්න. ඒකේ වතුර ටික හරියට වැඩ කරනවාද බලන්න. ඒත් නෑ රුපියල් 20ක් ගන්න. ඈ සල්ලි අය කරනවා ටිකට් කඩනවා බොන්න වතුර ටිකක් තියලා තියෙන්නේ කීයෙන් කී තැනක හැම තැනකම නෑ කියනවා නෙමේ පින්වත්ද. කීයෙන් කී පොලකද වතුර ටිකක් තියලා තියෙන්නේ කීයෙන් කී පොලකද මිනිස්සෙකුගේ කැසිකිරි වැසිකිලි පහසුකමක් අදලා ඒ පිළිවෙලට ඒව නඩත්තු කරලා තියෙන්නේ. මිනිස්සේ ගියාට පස්සේ ඔය මහා ලොකු සිද්ධාස්ථානවල අපේ හාමුදුරුවෝ මේවා කල්පනා කරන්න අපේ හාමුදුරුවනේ සංඝයා වහන්සේ නමක් ගියාම ලැබුම් දෙන්න කී ස්ථානයකද මේ ළඟදි දවසක මම පින්වත්නි ලංකාවේ නම ගියපු ස්ථානයකට වැඩම කළා පින්වත්නි පින්කමකට ආගමික ස්ථානයකට. ඒ ස්ථානෙට 5000කට වැඩි පිරිසක් මා සමග ගියා. අනේ ඒ ආගමික ස්ථානේ පින්වත්නි දොරවල් ඉඳලා ඉබ්බෝ දාලා ටැප් වහලා වැසිකිලි වලට ඉබ්බෝ දාලා මොකද මිනිස්සු කඩනවා කියලා මේවා විශාල ප්‍රමාණයක් ආධාර උපකාර අරගෙන අටපිරිකර පූජාවන් පවත්වලා අපේ මිනිස්සු ආවා. එතනම එහා පැත්තේ තියෙනවා පින්වත්නි Hindu කෝවිල. ඒ කෝවිලේ
විසි හතර පැයම යන මිනිසුන්ට කන්න දෙනවා. ජාතිය මොකක්ද ආගම මොකක්ද නෙමෙයි. මේ හින්දු ඔබ වෙනුවෙන් මේ දේශනා කරන්න. ඒ ඔබේ කර්තව්‍ය මං එදා හරි අගය කළා. ඇයි පන්සලට ගොඩ වෙච්ච මිනිසුන්ට වතුර කේතලයක් තියා තියන්න වටන, උණු වතුර ටිකක් උණු කරලා තියා තියන්න වටන, හකුරු කෑල්ලක් එක තේ ඕන්නේ, බෙලිමල් කිලෝ එකක් ගෙනල්ලා තඹ තියා තියන්න වටන, අනේ මේ මිනිසුන්ට නේද කියලා. නමුත් එතන එහා පැත්තේ හින්දු කෝවිල ටික 24 පැයේ මිනිසුන්ට පැදුරු එල්ල බිම කන්න දෙනවා. ඔන්න හාමුදුරනේ අපි ඉගෙන ගන්න ඕනේ. මම මේක බලලා ඉගෙනගෙන ආවා. මගේ පන්සලේ මම නොබෝ දිනකින්ම ආරම්භ කරනවා. එහෙම වැඩපිළිවෙලක් ඉස්සෙල්ලා පැය දෙකක් මං දෙනවා කෑම. ඊට පස්සේ එහෙම ක්‍රමයෙන් වැඩි කළා. මට පුදුමාකාර ආසාවක් ඇති වුණා. මොකද අර බඩගින්නේ මිනිස්සු ඇවිල්ලා 24 පැයේම අපිට දන්සලක් දෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද පින්වද? 24 පැයේම අපිට දන්සලක් දෙන්න පුළුවන් නම් මිනිස්සු වෙනුවෙන් ඒ දේ කරන්න පුළුවන් නම් අපිට කොච්චර වටිනවද ඒ දේ? එක ව්‍යංජනයක් එක මිනිස්සු බඩගිනිකාරයෙක් ඇවිල්ලා කන්න, දුගී මගේ යාචකෙක් අර පොලිමේ ගිහිල්ලා පින්නත් සල්ලි තියෙන ඇති නැති සෑම දෙනාම බිම පැදුරේ වාඩි වෙලා කෑවා. ඔන්න ඕව නේද පින්වත්නි අපි කල්පනා කරන්න. අඤ්ඤාහි ලාභෝ පනිසාඤ්ඤ නිබ්බානගාමිනි ඒව මේතං අභිඤ්ඤාය බික්කු බුද්දස්ස ශ්‍රාවක. බෞද්ධ ශ්‍රාවකයෝ වෙච්ච අපි ලාභ සත්කාර ගැනම කල්පනා කරන්න නරකයි. දැන් සෑම දෙයකදීම ලාභයක්ම හිතන්න එපා. පින්වත්නි මල් ටික විකුණන මිනිස්සයා බලන්න, නෙළුම් මල් ටිකක් තියලා නෙළුම් මල් 10ක් විතර තියලා 800යි 1000යි රුපියල් 5යි 10යි රුපියල් 2යි 3යි පින්වත්නි නෙළුම් මල් කඩන මිනිස්සයාට ලැබෙන්නේ. ඒ මිනිස්සයා දරු පවුලක් ආරක්ෂා කරන්නේ, දරුවෝ ඉස්කෝලේ යවන්නේ, රුපියල් 5ක් 10ක් ඔයාගෙන කරවටක් වතුරේ බහැලා නෙළුම් මල් ටික කඩන. නෙළුම් මල් කඩන මිනිස්සයා වැවට ආදරය කරන්න ඕන. නෙළුම් මල් ටික විකුණන මිනිස්සයා නෙළුම් මල් කඩපු මිනිස්සයාට ගෞරවයක් ආදරයක් භක්තියක් කියන නෙළුම් මල් ගන්න මිනිස්සයා නෙළුම් මල් ටික විකුණන මිනිස්සයාට භක්තියක් තියෙන මේ එකක්වත් නැහෙනේ. කවුරුත් නිකන් කළු කඩකාරයෝ වගේ මාෆියාවල් බවට පත් කරගෙන මේවා පින්වත්දී හැම තැනම තියෙන්නේ. තමන්ගේ කඩේට වැඩිපුර පිරිසක් අරගෙන ආවොත්, පූජා වට්ටි ගන්න වැඩිපුර පිරිසක් ආවොත් එතනින් කමිෂන් එකක් දෙනවා. ඊට පස්සේ ඒක වටේ කරකැවිලා ආපහු එතෙන්ටම එනවා. ඈ මේ හැම දෙෙම කොමිස්, පගා, අල්ලස්, තුලාකූට, මානකූට, හොරතරාදි, හොරකිරුම්, හොරමිනු, හොරකං, අල්ලස්, අර දේවාලේ දෙවියෝ මේවා පෙනෙන්නේ නැතිසේ දැස පියාසෙ. විහෙර වහන්සේට පේන්නේ නැහැ, බෝධින් වහන්සේට මේවා පේන්නේ නැහැ. අකටයුතුකම් අසාධාරණකම් පේන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි කල්පනා කරලා බලන්න. අපි සෑම තැනම ලාභය ඉස්සරහට දාගෙන ඉන්නවා නම් ලාභයම නෙමේ ජීවිතේ මිනිසාගේ යුතුයකම මිනිසාට සේවය කිරීමයි, මේ රටට සේවය කිරීමයි, ජාතියට සේවය කිරීමයි. ඔබ පාසලක ඉගෙනගෙන පාසලෙන් බැහැරට යනකොට මගේ අම්මා අප්පච්චි, දැන් අද ඔබ වෛද්‍යවරයෙක්, ලෝයෙ කෙනෙක්, ඉංජිනේරු මහත්තයෙක්, ලොකු තැන්වලනේ. ඇයි ආපස්සට බැරිද ඔබට හිතලා කල්පනා කරලා බලන්න අර ගමේ දුප්පත් ඔබ ඉගෙනගත්තු පුංචි පාසල ගැන? මතකද ඔය ඇත්තන්ට ඒ ගමේ දුප්පත් පාසල? ඈ මම පහුගිය දවසක ගියා පින්නදි මගේ හැඹිලිපිටියේ පදලංගල සිරිසඟ බෝ විද්‍යාලය මගේ පාසල හොයාගෙන මං ගිහිල්ලා බුදුමැදුරක් හැදුවා පාසලේ. පාසල ප්‍රතිසංස්කරණය කරා. මගේ දුප්පත් පාසලේ ළමයින්ට තිබුණේ සංගීත භාණ්ඩ. මං ඒ ටික අරගෙන දුන්නා. මං එදා පාසලට වැඩම කරපු දවසේ අර පන්ති කාමර අතර ඇවිදලා බැලුවම් පින්වත්නි අපිට පේනවා තාම අපි ඒ හිටපු යුගයේ තිබුණු දේවල් තාම තියෙනවද කියලා හිතනවා. ඒ කාලේ පොල්ලතු බැඳලා තිබුණේ. සමහර පන්ති කාමර ඒ තැන්වල දැන් ඇත්තෙත් නැහැ. දේව තැන්වල ගොඩ නැගිලි හැදිලා. ඉස්සර උණ බම්බු වැටක් තිබුණු අපේ පාසලේ දැන් ගේට්ටුවක් දාලා තාප්පයක් බැඳලා ටිකක් දෙවුණු වෙලා. ඒත් පාසල කියන්නේ අපිට ජීවිතේ කියා දීපු තැනන්නේ. ගමේ පන්සල අරගෙන බලන්න. ගමේ පන්සලේ දහම් පාසලේ ඉගෙනගෙන ආද වෛද්‍යවරයෙක්, ලොකු ලොක්කෙක් වෙලා ඉන්න ඔබ දාන මාන පින්කම් පරිත්‍යාගයන් කරවත් නමුත් ආපස්සට හැරිලා බලන්න. ඔබ වගේම දරුවෝ කොට්ටාසයකේ ගමේ පන්සලේ දහම් පාසලේ ගමේ පාසලේ ඉගෙන ගන්නවා. නැවත ඔබට පුළුවන් නේද ඔබ හරි හම්බ කරගත්තු දේන් ටිකක් අරගෙන ගිහිල්ලා මේවා සංවර්ධනය කරන්න, ඈ මේවා දියුණු කරන්න, එකතු වෙන්න. කී දෙනාද එහෙම එකතු වෙන්නේ?
කෘතගුණ දැක්වීම බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ලෝකයට උගන්වපු පළවෙනි පාඩම මොකද්ද? හිත් පිට නැති බෝධිය දිහා පින්වත්නි අනිමිස ලෝචන පූජාව කළා දැස නොපියා බලයි. මේ වෘක්ෂයක් දිහා ගහක් දිහා අද අපි ගහක් දිහා බලන් ඉන්න තියා මිනිහෙක් දිහා බලන්න තරම් කාරුණිකත්වයක් අයියට යමක් තියෙනවා නම් නංගිට සලකනවාද? නංගිට යමක් තියෙනවා නම් අයියට සලකනවාද? ගෙවල් කීයකද පින්වත්නි අයියක් දිනුන වෙලා නංගිත් දිනුන වෙලා සහෝදර ටික එකට එකතු වෙලා දිනුන වෙච්ච තැන් තියෙන ගෙවල් කීයකද? මේ බණහන් ඉන්න ඔබේ ඔයත් අන්නේ විවිධ තැන්වල මේ ඇත්ත බණහගෙන ඇතිනේ. බලන්න අයියට තියෙනවා නම් නංගිටවත් සලකන්නේ. එක අතකින් පින්වත්නි තියෙන කෙනෙක්ගෙන් ලබන්නත් ඔබට පිනක් තියෙන්න ඕන. සමහර තැන්වල තියෙනනේ අම්මට තාත්තට හොඳට උතුරන්න දන දානේ දීපලා තියෙනවා. ළමයින්ට පින්වත්නි මොකුත් නැහැ. කැඳ ටිකක් බොන්න විදියක් නැහැ. එහෙම ගෙවලුද දෙන්නේ නැහැ. අවුරුද්දකට ඔය මොන හරි ටිකක් ගෙනහිලා දෙනව ඇරෙන්න දෙන්නේ නැහැ, සලකන්නේ. එහෙම තැන් කොයි තරම් තියෙනවද පින්වත්නි? සහෝදරයට තියෙන දේ සහෝදරියට සලකන්නේ නැති තැන් කොයි තරම් තියෙනවද? එහෙම තැන් කොච්චර තියෙනවද? අද පින්වත්නි සහෝදරයෙක් ගන්නත් බයයිනේ තමන්ගේ දෙයකට. ගත්තොත් විනාශ කරලා දානවනේ. අයියාගේ දේ අක්කාගේ දේ කියලා කාලා දාලා අනිත් මිනිසුන්ටත් රෙස්පෙක්ට් පෙන්නලා අන්තිමට විනාශ කරලා දාලා බිමට ඇදලා දාන. ඊළඟට විදේශ රටවල් වල ඉඳගෙන මනහන අය කල්පනා කරන් බොහෝ අය කියන්නේ අනේ හාමුදුරුවනේ ටිකට් එකක් හරි හදලා දීලා ලංකාවේ මිනිහෙක් මේ රටට ගන්න බයයි. ඇයි? කිසිම කෙලෙහිගුණයක් නැහැ හාමුදුරුවනේ. කන්න දීපු අත අපා කරනවා හාමුදුරුවනේ. සලකපු මිනිහට පිටුපානවා හාමුදුරුවනේ. සලකන මිනිහා සලකන්නේ හිතේ අදහස් දෙකක් තියාගෙන එහෙමත් කොයි තරම් ඉන්නවද පින්වාද? උදව් උපකාර කරන්නේ හිතේ හදවතේ පපුවේ වෙන හිතක් තියාගෙන වෙන යටි අරමුණක් තියාගෙන. එහෙම යටි අරමුණු තියාගෙන මිනිස්සුන් උදව් උපකාර කරන්නේ. දැන් ගොඩාක් තියෙන පින්වාද මේ සෙල්ෆි ගහන සංස්කෘතිය. ආධාර දුන්නට වඩා අමාරුයි පින්වාද ෆොටෝ ගහලා වීඩියෝ කරලා. ෆොටෝ ගන්නවා වීඩියෝ කරනවා. නැති බැරි ළමයාගේ ඉරිච්ච කලිසම් කෑල්ල පෙන්න ආද තියනනේ Facebook වගේ සමාජ ජාල ඕය දාගන්න අරක පෙන්න ඒ ළමයාට කියන තුවාලේ හරනවා වගේ කොට කොටා හරනවා. ඒක මහ වේදනාව. ඉතින් ඒ නිසා විනෝද මතක තියා ගන්න ඕන මේවට නෙමෙයි අබිරුවන්වැලි මහා සෑයේ වැඳලා එතන ගිහිල්ලා ෆොටෝ ගැහිීමම නෙමෙයි එකට පිටුපාගෙන සෙල්ෆි ගැහිීමම නෙමෙයි අත්‍යන්තයෙන් හදවතින් ශ්‍රද්ධාවෙන් අවංකව අපි කරන වැඩ කටයුතු කරන්න ඕන. ලාභ ලෝභ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අපි අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ පින්වත්නි. අදම්මිකෝ අධර්මිෂ්ඨන ඒකාහං ජීවිතං සෙය්‍යෝ. එක දවස වටිනවා. ධර්මිෂ්ඨව ජීවත් වෙනවා නම් ඒකං අත්ත පදං සෙය්‍යෝ. වචන කොයි තරම් කතා කළත් ඇහුවත් වැඩක් නැහැ පින්වත්නි. එක අර්ථවත් පදයක් වචනයක් ඒ කියන්නේ ධර්මයක්. ධර්මයක් ප්‍රචාරය කරන්න ධර්මයක් sannivedanaya කරන්න ධර්මයක් ලෝකෙට දෙන්න මිනිස්සු යහමගට හොඳමගට සුමගට ගන්න වැඩ කරන්න බැරි නම් පින්වත්නි මොනවා කරත් මොනවා කෙරුණත් වැඩක් නැහැ. ඔන්න අද අපි කල්පනා කරන්න ඕන දෙය. මගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ කොයි තරම් පරහිතකාමී ජීවිතයක්ද ගත කළේ පින්වත්නි. බලන්න සංසාරේ ආපු ගමන පුරාවට මිනිසුන්ට පිට වෙමින් උදව් කරමින් උපකාර කරමින් සසර කතරෙන් එතර වෙන්න ජීවිතේ පවා දන් දෙමින් අමුදරුවන් පවා දන් දෙමින් උතුම් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා පින්වත්නි අද බලන්න මේ බුදුහාඳුරන්ගේ නම කිව්ව පමණින් අද අපිට මේ ලැබෙන දේවල් කිසිම දෙයක් පින්වත්නි අපේ බල පුළුවන් කාර්යකමකට ලැබෙන දේවල් නෙමෙයි. සිවුරු පිරිකර මේ පොරවන් ඉන සිවුරු දාන මාන මේ සෑම දෙයක්ම පින්වත්නි බුද්ධ කියන ඒ ලෝතුරා සුවදෙන උතුමන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ඒ අසීමිත පුණ්‍ය බලය පාරමිතා බලය නිසා ලැබෙන දේවල්. උන්වහන්සේ කිසිඳු කෙනෙකුට වාද බේද කරලා සැලකුවේ නැහැ. රජ කෙනෙකුටවත් සිටු කෙනෙකුටවත් බාල මහලු වැඩි හිටි කියලා. උන්වහන්සේ කර්ම ශක්තියේ ප්‍රතිඵලය අපිට පෙන්නුවා. උන්වහන්සේ අපිට යන්න ඕන මාවත පෙන්නුවා. නොයා යුතු මාවත පෙන්නුවා. පින්නදර කේසි කියන අස්වැයන් දමණය කරන කෙනාට ඒක නෑනේ. කේසි ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මොනවද කරන්නේ? බුදුහාඳුරන කේසිකෙන් ඔබ මොන මං කරන්නේ? අස්වැයන් දමණය කරන එක. බුදුහාඳුරගෙන මමත් එහෙමයි. මමත් කරන්නේ අස්වැයන් දමණය කරන. ඔබ කොහොමද කේසි අස්වැයන් දමණය කරන්නේ? බුදුහාඳුරෙන් මං කැලෙන් අල්ලගෙන එනවා. අල්ලගෙන ඇවිල්ලා කෑම ටික ටික අඩු කරනවා. ඊට පස්සේ බෙල්ල කොට කරලා ගැට ගහ තියෙනවා.
ගුටි දෙනවා බැට දෙනවා මෙහෙම විවිධ ක්‍රමවලට කරලා අස්වැයන් දමනය කරලා මෙල්ල කරලා කොන්ද උඩ යන්න පුළුවන් තත්ත්වයට හදනවා බුදුහාඳු. ඔබ වහන්සේ කොහොමද තමයි? මමත් එහෙමයි කේසි. මමත් බෙල්ල කොට කරලා ගැට ගහලා තියෙනවා. මමත් ආදීනව කියනවා. විවිධ දේවල් කරනවා. බැරි වුණොත් ඔබ මොකද කේසි කරන්නේ? මේ සතෙක් දමනය කරන්න අනේ බුදුහාඳු මං කඩුව අරන් බෙල්ල කපලා දානවා. බුදුහාඳුරු මොකද කරන්නේ? මමත් එහෙමයි. මමත් බෙල්ල කපලා දානවා. බුදු කෙනෙකුට හොඳද එහෙම? නෑ කේසි. ඔබ බෙල්ල කපලා දාන විදියට නෙමෙයි මම බෙල්ල කපලා දානේ බ්‍රහ්ම දණ්ඩණය පරණ අයින් කරලා දානවා. මම යන්න ඕන මාවත නොයන්න ඕන මාවත කියලා දෙනවා. එසා මගේ බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් යා යුතු නොයා යුතු මාවත පෙන්නුවා. සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමානි. සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලබුක. සක්කෝ දක්ෂයෙක් වෙන්න. ඒ කෙලෙහි ගුණ ටික නැති කරගෙන කපටිකමෙන් වංචාවෙන් ඊළඟට ප්‍රෝඩාවෙන් බොරු කියලා කාමයෙන් මිනිස්සු රවට්ටලා ඊළඟට අඹ ටික විකුණන මනුස්සය බෙහෙත් ටිකක් ගාලා නරක් වෙච්ච ගෙනල්ලා යටින් තියලා අඹ ගැටලා යටින් තියලා ඉදුණු ගෙඩියක් අපලා තියලා පෙන්නලා එහෙම නැත්නම් බෙහෙත් ගහපුවා අවුරුදු ගණන් මාස ගණන් පරණ වෙච්චා බලන්න ඔය කෑම කඩවල එහෙම පින්නවද රත්තරන් පින්වන්ත මිනිස්සු ඉන්නවා මේ හඬ අහගෙනත් ඇති හදවතට අවංකව මගේ අප්පච්චි බලන්ට ඔය හොදි හැලියේ ඔය කිරි හොදි හැලියේ ඔය කෑම ගොඩේ පරණේව දාලා විකුණනවා නම් අවංකව ඔබ සමහරලාට ඔබේ ගෙදර අයටවත් ඥාතියෙකුටවත් ඔය කෑම ටිකෙන් කන්න දෙන්නේ නැහැ. මොකද මේවා කන්න හොඳ නැහැ. ඊයේව පෙරේදේව මේ මිනිස්සු කෑවට කමන්නේ නැහැ සල්ලි දීලා. ඔයාලට කන්න වෙනම හදාගන්න. සමහර අය කියනවා හාමුදුරනේ අපි කන්නේත් මේකෙන්. ඒ නිසා අපි ජරාව විකුණන්නේ නැහැ. අන බලන්න. ලාභම නෙමේ ජීවිතේ. රස්සාවක් කරලා ලොකු කන්තෝරුවක රැකියාවක් කරන්න පුළුවන්. ඒ රැකියාවේ බලතලවට තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි යම් දවසක ඔය රැකියාව නැති වෙච්ච දාට රැකියාවේ බලතල නැති වෙලා නිකම්ම අවලංගු කාසියක් බවට ඔබපත් වෙනවා. එදාට ඔබට වටිනකමක් දෙන්නේ පෙන්ෂන් ගියපු දාට උගන්නපු දරුවෝ ටික ඇවිල්ලා. මේ බලන්න ගුරුවරයාගේ පඩිය රුපියල් 30,000යි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරයාගේ වැටුප 101,200යි ඕඩි එක විතර 101,200යි ඒකෙත් හැටි බලන්නකෝ. ඒ ගුරුතුමා කවදා හරි මුණ ගැහිලා ඔබතුමා තමයි මට මේ වෛද්‍යවරයෙක් වෙන්න ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඉගැන්නුවේ ඔබතුමාට පින් සිද්ධ වෙනවාකෝ පෙන්ෂන් ගිය දාට පෙන්ෂන් එකටත් වඩා වටිනවා. මුදලාලි මහත්තුරු ඉන්නවානේ එහෙම සමහර ළමයි කියනවානේ ඔබතුමාගේ මේ කඩේ කෑම එක කාලා ගිහිල්ලා මං ඉස්කෝලේ ගියේ පන්ති ගියේ බෑග් එක පරිස්සමට තියලා ගියේ මම පන්ති ගිහිල්ලා ඇවිල්ලා අම්මා එනකන් ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හිටියේ ඔබතුමාගේ කඩේ ළඟ. ඔබතුමා මාව බලාගත බලන්න අර වෙළඳ භාණ්ඩ විකුණනවට අමතරවත් සේවයක් කරලා තියෙනවනේ අය. උන ඒ වගේ ඒවා පින්වත්නි ජීවිතේ ස්මරණය කරන්න ලැබුණොත් දැන් බලන්න පියුම් මහත්තයා නේ ගමේ පියුම් මහත්තයා කොයිතරම් සේවයක් කරනවද පින්වත්නි. අපි දන්න කාලේ ඉඳලා ලියුම් බෙදනවා අපේ ලියුම් ජීවිතේ වැදගත් ලියුම් කොයි තරම් එතුමා අරගෙන ඉන්නේ නැද්ද? එතුමාට අන්තිමට වැහැරුණු ගතත් වයසට ගිය බවත් පමණයි ඉතුරු වෙන්නේ විවිධ රෝගාබාධයන්ට ලක් වෙලා බයිසිකල් පැදලා අපිට වටිනව නේද මේ මනුස්සයා ටිකක් බලන්න යන්න? ඉස්සර ඔය පින්නන්නේ කලබල වලින් පස්සේ කළු ජූලියට කලින් වගේ පින්වත්නි අපේ ගංගොල ද්‍රවිඩ පියුම් මහතුරු පෝස්ට් මාස්ටර්ලා හිටිය අපේ ගංගොල. ඒ කට්ටිය කලබල ආවට පස්සේ ගියා යන්න. අපේ ගංගොල ගියා. ඈ බයිසිකල් පදින්න පෙරදුනේ අපි පියුම් මහත්තයාගේ සයිකලෙ. පුංචි ගාලේ. පියුම් මහත්තයා. ඒ තරම්ම කාරුණික. ඒ තරම්ම කාරුණික. ගෙවල් වලට එනවා එළවලු අරගෙන වට්ටිය අම්මලා කියලා කියන්නේ. වට්ටිය ඔලුවට තියාගෙන අම්මලා එනවා. එළවලු අරගෙන පිනවනවා. එළවලු විකුණනවා. මේ චරිත බලන්න අපිට කරන සේවයේ රෙදි ටික හොදලා දෙන මනුස්සයා බලන්න. ඒ මනුස්සයා මුදලක් ගන්නවා තමයි හැබැයි සේවයක් කරනවා. මෙන්න මේ සෑම සේවයකම ගරුත්වයක් ගරු සේවයක් ගරු බවක් ගෞරවාන්විත බවක් තියෙන්න ඕන. ලාභ ලෝභ පරයා ගියපු අපිට ජීවිතේ පින්වත්නි යම් තැනක ස්මරණය කරන්න සිහිපත් කරන්න පුළුවන් දෙයක් තියෙන්න ඕන. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අඤ්ඤාහි ලාභෝ පරිසාඤ්ඤ නිබ්බානගාමිනි. ලාභ ලබන පිළිවෙත එකක් නිවන් ලබන පිළිවෙත එකක්
බුද්ධිමත්තු ලාභ ලබන පිළිවෙල පැත්තකින් තියලා නිර්වාණය ලබන මාර්ගයේ ගමන් කරනවා. ඔබට පුළුවන් ඔය වෙළඳ සැලේ වැඩ කරගෙන යන ගමනොත් පින්කම් කරන් දවසකට කොයි තරම් ප්‍රමාණයක් වෙනදි ආහාර ඕකෙන් වීසි කරලා දානවද? සමහර ආයතන වල තියෙනවනේ වීසි කරත් කාටවත් දෙන්නේ නැහැ. වතුර පෝජ්ජියක් දීලා දියන්න පුළුවන්. සමහර අය වතුර බොනවට ටැප් එක වහලා දානවා. ශරීර කෘත්‍ය කරන්න වැසිකිළියට යනවට ඒකේ දොරට ඉබ්බා දානවා. එහෙම නෙමෙයි පින්නදි. එන මිනිස්සෙකුට වතුර ටිකක් බොන්න වතුර පෝජ්ජියක් තියාරියා. ඒක අමතර දෙයක්. ඔබේ ආයතනයේ දියුණු වෙන්න හේතුවක් ඔබට මේ අතරේ පින් කරගන්න දෙයක්. ඊළඟට කොයි තරම් අහක දාන කෑමට තියෙනවද? අනේ ඔය ඔබේ කඩවීදී ඔබේ ඔය වෙළඳසැල තියෙන හරියේ වෙනද කොයි තරම් ඇද්ද? කන්න නැති මිනිස්සු, කන්න නැති දරුවෝ කොයි තරම් දවසකට ඔබට මුණ ගැහෙනවද ඇද්ද? පුරුදු වෙන්නකො කෑම පැකට් එකක් දෙන්න. දුප්පතෙකුට නැති බැරි මිනිහෙකුට එහෙම පරිත්‍යාග කරන්න පුරුදු වෙන්න. ඔබ ආයතනයේ වැඩ කරන ගමන් අවංකව රටට අවංකව කාල පරිච්ඡේදය ඒ කාලය උදේ 8 අවස 5 නම් අවංකව දහඩිය වැටෙන්න වැඩ කරන්න, ජාතියෙන් ගන්න පඩියට රටෙන් ගන්න පඩියට හරියන්න, අයිස් ගහලා බොරුවට වාඩි වෙලා ඉඳලා එන්න එපා පුටුවේ. ඒව ඔබට ගෙවන්න වෙනවා. රටට ණය වුණත් ඒව ඔබට ගෙවන්න වෙනවා. මේ රටේ බදු මුදල් ගෙවන්නේ දුප්පත් මිනිස්සු ඈත පිටිසර පළාත්වල වකුගඩු ලෙඩ්ඩු පිළිකා ලෙඩ්ඩු ඒ තාත්තලා අම්මලා අප්පච්චිලා කොයිතරම් දුක් මහන්සි වෙලාද පින්නවත වම්බුරු ටිකක් වගා කරලා කෙසෙල් ටිකක් වගා කරලා වී ගොවි තැන් කරලා ඒවයින් බදු මුදල් ගෙවන මේ රටට. ඒ බදු මුදල් ගෙවන්නේ පින්වත්නි මේ රට දියුණු කරන්න, මේ රට ස්වයංපෝෂිත කරන්න, මේ රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න, රාජ්‍ය සේවයට වැටුප් ගෙවන්න. එහෙනම් අපිට අවංක වෙන්න පුළුවන් නේද මේ කරන සේවාවන් තුල? ඇයි අපි අවංක නොවෙන්නේ? එහෙනම් අද කල්පනා කරමු. අපි ගුරුවරයා අවංකව දරුවාට උගන්නමු හරියට ගන්න වේතනයට ගැලපෙන. එහෙම කරන අය ඉන්නවා 14යි. බොහෝ අය බොරු කටයුතු කරන්නේ. ඊළඟට අවංකව දායකයට අනුශාසනා කරමු. ඊළඟට අවංකව ඔබේ සේවාව කරමු. අපි හදවත සනසා ගන්න පුළුවන්, හදවතට සැනසෙන්න පුළුවන් කටයුත්තක් කරමු කියලා අපි ඔබට ආරාධනා කරමින් අදත් සිරස FM ගුවන් විදුලිය ධර්මාසනයේ ධර්මදේශනාවෙන් අද අපි වැඩම කරන්නේ. හිමිදිරි පාන්දර සිරස FM සෙත් පිරිත් දේශනාවන් අහලා ඔබේ ගමේ පන්සල හදාගන්න එකතු වෙන්න. මොකද සිරස ගුවන් විදුලිය දැවැන්ත ක්‍රියාන්විතයක් ආරම්භ කරලා තියෙනවා දුප්පත් ගමේ පන්සල් ප්‍රතිසංස්කරණය කරන්න වැඩපිළිවෙල. ඉතින් ඒකෙන් ඔබට ගමේ පන්සලේ හාමුදුරු මැදිහත් කරගෙන ඒ කටයුත්තට එකතු වෙන්න දායක වෙන්න පුළුවන්කම තියෙනවා පාන්දර තුළ සිරස FM ගුවන් විදුලිය අහලා. ඒක ඉතාම පින්වන්ත කටයුත්තක්. සිරස මාධ්‍ය ජාලයට අපි පින් දෙනවා අත්‍යන්තයෙන්. අගය කරනවා. විදේශ රටක හිටියත් ඔබ කොහේ ඉඳලා අහගෙන හිටියත් දැන් බලන්න ඔබ විදේශ රටේ ඉඳන් කරන සේවය ලංකාවේ ඉඳන් කරා නම් ලංකාව කොච්චර දියුණු වෙලාද? ඒ නිසා ඔබ අවංකව වැඩ කරන්න. ඉන්න තැන ඉඳගෙන අවංකව වැඩ කරන්න. සිරස මාධ්‍ය ජාලය තුලින් මේ පණිවිඩය අපි ඔබට දෙමින් ආරාධනා කරනවා ඔබ සියලුම දෙනා සම්‍යක් ව්‍යායාම වලට නිරත වෙන්න ශක්තිය ධෛර්යය හිතට ගත්තු පිරිසක් බවට පත් වේවා. එසේ වෙන්ට දළදා හිමි සරණ ජය ශ්‍රී මහ බෝහාඳුරන්ගේ පිහිට ලැබේවා. මේක නිවන් දකින්න කරපු අනුශාසනාවක් නෙමේ, මෙලව හදා ගන්න කරපු අනුශාසනාවක්. මෙලව හදාගෙන වැඩදායි මිනිසුන් බවට පත්වන්ට ශක්තිය ධෛර්යය වාසනාව ඔබ සියලුම දෙනාට සැලසේවා. තම තමන්ගේ වැරදි අඩුපාඩුකම් හදා ගන්නට මේ අනුශාසනාව හේතු වාසනාව වේවා. ලෝකේ කොතන ඉඳගෙන කොයි රටක ඉඳන් දුබායි අබුඩාබි වගේ රටවල් වලත් මැද පෙරදිගේ වගේම ලෝකේ වෙනත් රටවල් වල ඉඳගෙන අපි අන්තර්ජාලයෙන් අහන බව දන්නවා. ඔබ සියලුම දෙනා ඒ වගේම අන්තර්ජාලයෙන් මේ ධර්ම දේශනා හොයලා අහන අය ඉන්නවා. ඔබ සියලුම දෙනා වෙනුවෙන් නිවන් සුව ලැබේවා. මාගේ මේ පරලොව ගිය ආදරණීය පියාණන්ටද බුදුන් දැක නිවන් දකින්න මේ කුසල හේතු ආසනා වේවායි ඇඹිලි පිටියේ පදලංගල වරායයි සමිතාමුදුර විදිහට මා ප්‍රාර්ථනා කරමින් සිර සමාධි ජාලයට සෙත් ප්‍රාර්ථනා කරමින් අද නවතිනවා. ඔබ හැම දෙනාටම නිවන් සම්පත් ලැබේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සිරස FM ධර්මාසනිය වැඩම කොට වතාව වදාළ හල්බරාව
නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද වරායායේ සමිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හෙට ධර්මාසනයේට වැඩම කරන්නේ පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. හෙට උදෑසන අමාදම් මිහිරට වැඩම කරන්නේ පූජ්‍යපාද සන්නස්ගම බුද්ධප්‍රිය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. ඔබ හැමට තෙරුවන් සරණයි.